කොච්චර වෙලා නිදා ගන්න ඕනේද? නිින්ද ගැන ලෝකේ තියෙන ජනප්‍රියම ප්‍රශ්නේ තමයි මේක. අපි කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනේද? නිින්ද ගැන තියෙන ජනප්‍රියම ප්‍රශ්නේ වගේම නිින්ද ගැන තියෙන සංකීර්ණම ප්‍රශ්නෙත් මේ ප්‍රශ්නේ. මොකද හරියටම අපි මේ තරම් පැය ගණනක් නිදා ගන්න ඕනේ කියලා නිශ්චිත උත්තරයක් පොදුවේ ලබා දෙන්න බෑ. ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. වයස අනුව වෙනස් වෙනවා. උස බර වගේ ශරීර ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. ඔයා කරන රැකියාව අනුව වෙනස් වෙනවා. පරීක්ෂකයෝ කියන විදියට පොදුවේ ගත්තම ලෝකේ බහුතරයක් දෙනා පැය 5ත් 11ත් අතර කාලයක් දවසකට නිදා ගන්නවා. මධ්‍යනයක් විදියට පැය 7.75ක්. ඒකයි පැය 8ක් නිදා ගන්න ඕන කියන සම්මතය අපි අතරට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඔයාට පැය කීයක නිින්දක් අවශ්‍යද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඔයාටම තමයි. සාමාන්‍යයෙන් එක දිගට නිින්දක් ලැබලා ආයෙත් නිදා ගන්න වෙලාව වෙනකන් අපහසුකින් තොරව ඔයාගේ දෛනික වැඩ කටයුතු ටික කරන්න ඔයාට පුළුවන් නම් ඒ අතර කාලේ ඔයාට නිදිමත තෙහෙට්ටුව වගේ දේවල් එන්නේ නැත්නම් අන්න ඒ කාලේ තමයි ඔයා දවසේ නිදා ගන්න ඕන හරිම පැය ගන්න වෙලා තියෙන්නේ. හැබැයි නිින්ද ගැන කියද්දි තවත් වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි කඩින් කඩ නිදා ගැනීම ඔයාගේ සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. නිදා ගන්නකොට අවම පැය 5ක්වත් එක දිගට එහෙම නැත්නම් අවම පැය 5ක්වත් කන්ටිනියු වෙන විදියට නිදා ගන්න ඕනේ. ඒකට ඔයා නිදා ගන්න පරිසරයෙනුත් සපෝට් එකක් ලැබෙන්න ඕනේ. දවසේ වැඩ අතරතුරේ පොඩි නැප් එකක් ගන්න එක එහෙම නැත්නම් කෙටි නිින්දක් ලබා ගන්න එක ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වයට ගොඩක් වටිනවා. නැප් එකක් සාමාන්‍යයෙන් විනාඩි 20ත් 30ත් අතර කාලයක් ගන්නව නම් ඒක ඉතාම ප්‍රතිඵලදායකයි කියලා තමයි කියන්නේ. එහෙනම් වෙලාවට කලාවට නිදා ගන්න, නිින්දේ සෞඛ්‍ය රැක ගන්න.